ආයුබෝවන් සියලු දෙනාටම ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන නෝවේ යමු YouTube channel එකෙන් අපි ඔයගොල්ලෝ ළඟට ආවා. ඉතින් අද මම හිතුවා අවට පරිසරය පෙන්වන ගමන්ම අපි නෝවේ වලට එද්දි කාපු කටු ගැන ඔයගලන්ට පොඩි විස්තරයක් කරන්න. මමත් ගොඩක් YouTube channels වල තියෙන videos බැලුවා, ඒ වගේම Google search කරලා බැලුවා. මොකද අපිට අපේ process එක කරගෙන යද්දි සමහර දේවල් දැනගන්න ඕනේ වුණා. ඉතින් සමහර දේවල් නිසා අපිට කාපු කටු අඩු කරගන්න පුළුවන් හැකියාවක් ලැබුණා. ඉතින් ඒ කාපු කටු ඔක්කොම එකතු කරලා මම හිතුවා හොඳ වීඩියෝ එකක් කරන්න. එතකොට ඕගොල්ලන්ටත් පුළුවන් නොවේ නැතත් වෙන රටකට යද්දි ඒ දේවල් ಉಪಯೋಗي කරගෙන ඕගොල්ලෝ කටු කනවද නැද්ද කියන එක ඕගොල්ලන්ට තීරණය කරන්න අවස්ථාවක් දෙන්න තමා මම අද හදන්නේ. එහෙනම් මම ආවේ අපේ ගෙවල් කිට්ටුව තියෙන ලස්සන වැවක් ළඟට. ඉතින් මම අවට පරිසරය පෙන්වන ගමන් අපි කාපු කටු ගැන ඕගොල්ලන්ට කියනවා. එහෙනම් රැඳිලා ඉන්න අපේ YouTube channel එකත් එක්ක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. මේ වගේ ලස්සන videos ගොඩක් ඉස්සරහටත් අපි ඕගොල්ලන්ට දෙනවා. එහෙනම් රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපි යමු අවට පරිසරයේ ලස්සන බලන ගමන් අපි කාපු කටු ගැන කතා කරන්න. හර්මන් ඩමින් ලේක් එකේ ලස්සන බලන ගමන් අපි කතා කරමු අපි කාපු කටු මොනවද කියන එක. එහෙනම් පටන් ගන්නම් කටු අංක 1. වයිෆ්ට ජොබ් ඔෆර් එකක් ආපු කම්පැනි එකෙන් වීසා සබ්මිට් කරන්න නිසා අපේ ડોකියුමන්ට් සෙට් එකක් ඉල්ලලා තිබ්බා. ඉතින් ඒ වෙද්දිත් අපි ඔස්ට්‍රේලියා ස්ටුඩන්ට් විත් කෙනෙක් විදිහට යන්න වීසා සබ්මිට් කරලා තිබ්බ නිසා ඒ අවශ්‍ය කරන ડોකියුමන්ට්ස් අපි ළඟ තිබ්බා. ඉතින් හරි ආශාවෙන් ඉක්මනටම ડોකියුමන්ට්ස් ටික ඒගොල්ලන්ට යවුවා. ඒ අවශ්‍ය කරන ඉන්ස්ට්‍රක්ෂන්ස් තිබ්බ ડોකියුමන්ට්ස් ටික රිෆර් කරලා ඒ ડોකියුමන්ට්ස් ටික අපි ඉතින් ඔෆිස් එකට සබ්මිට් කරා. ඉතින් එහෙම කරාට පස්සේ අපි ආයෙ ආයෙ පොඩ්ඩක් ඒ ડોකියුමන්ට්ස් ටික රිෆර් කරා. ඉතින් එහෙම කරද්දී එක තැනකදී දැක්කා මේ සමහර ડોකියුමන්ට්ස් අපි JP කෙනෙක් genuine lawyer කෙනෙක් genuine නෙමේ ඇටෙස් කරන්න ඕනේ. ඇත්තටම මේක ෆොරින් මිනිස්ට්‍රි එකෙන් තමයි ඇටෙස් කරන්න ඕනේ කියන එක. මොකද ඒ වෙද්දි මගේ යාළුවෙක් නෝවේ වලට ඇවිල්ලා හිටිය ස්ටුඩන්ට් කෙනෙක් විදිහට එයාගෙනුත් මම විස්තර කලින් කතා කරද්දි එයාත් කියලා තිබ්බා එයා සමහර ડોකියුමන්ට්ස් ඇටෙස් කරේ ෆොරින් මිනිස්ට්‍රි එකෙන් කියන එක. ඊට පස්සේ අපි ඒ ඔෆිස් එකට කතා කරලා පොඩ්ඩක් ඒක ඩබල් චෙක් කරා. එතකොට ඇත්තටම ඒ අදාළ ડોකියුමන්ට්ස් ටික අපි ෆොරින් මිනිස්ට්‍රි එකෙන් තමයි ඇටෙස් කරන්න ඕනේ වෙලා තිබ්බේ. ඉතින් කරපු වැඩේ ටක් ගාලා දැම්ම ෆොරින් මිනිස්ට්‍රි එකට ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් කොමාරි දවස් 3-4කින් අපිට ඩේට් එකක් හම්බුණා. ඉතින් අපි උදේම ටයිම් එකක් තමයි දාගත්තේ. කොමහරි අපි එතනට 7-7 මාර වගේ වෙද්දි ගියා. ඉතින් එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ මුලින්ම කරන්නේ ડોකියුමන්ට්ස් ටික බලනවා හරිද කියන එක. එතන අපේ තිබ්බේ මගේ බබාගේ බර්ත් සර්ටිෆිකේට්ස් ටික තිබ්බා, ඒවැ ට්‍රාන්ස්ලේෂන්ස් උත් එක්ක. ඊට අමතරව අපේ මැරිජ් සර්ටිෆිකේට් එක තිබ්බා ට්‍රාන්ස්ලේෂන් එකත් එක්ක. ඉතින් මේගොල්ලෝ මේවා රිෆර් කරාට පස්සේ බලලා කිව්වා මේකේ මේ මැරිජ් සර්ටිෆිකේට් එකේ සීල් එක නැහැ කියන එක. ඉතින් එයාලා කියන විදිහට මම මේ ડોකියුමන්ට් එක ගන්න නම් මම මැරි කරපු ඒරියා එකේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ඕනේ. ඉතින් ඒ වැඩේ මට ඒ වෙලාවේ කරන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලෝ සජෙස්ට් කරා ඔයා යන්න කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔයාට ඒ ડોකියුමන්ට් එක ගන්න පුළුවන්. මොකද මේ වෙද්දි ඔයාලා ඇමරිකාලා ටික කාලයක් නිසා සිස්ටම් දාලා තියෙන ඔය ડોකියුමන්ට් එක. ඒක නිසා එතනට යන්න කියලා. ඊට පස්සේ මම එතනට ගිහිල්ලා ඒ අදාළ ડોකියුමන්ට් එක ගත්තා 10 වගේ වෙද්දි. ඊට පස්සේ ඒක ට්‍රාන්ස්ලේට් කරගෙන ෆොරින් මිනිස්ට්‍රි එකට ආයෙවිල්ලා ඇටෙස් කරගත්තා ඒ ડોකියුමන්ට් සෙට් එකම. ඉතින් මෙතනදී කියන්න ඕනේ මෙතන මට තැන් දෙකක් වැරදුනා. එකක් තමයි වීසා සබ්මිට් කරද්දී තිබ්බ ඒ ඉන්ස්ට්‍රක්ෂන්ස් හරියට මම කියවලා තිබ්බේ නැහැ. ඉතින් ඒක හරියට කියවලා තිබ්බනම් මට ඉක්මනටම ඒ ડોකියුමන්ට් එක ෆොරින් මිනිස්ට්‍රි එකට අපොයින්ට්මන්ට් එකක් දාලා ඇටෙස් කරගන්න තිබ්බා. අනිත් එක තමයි මම ළඟ තිබ්බ මගේ ડોකියුමන්ට්ස් valid documents ද කියන එක ගැන මම හරියට දැනගෙන හිටියේ නැහැ. ඉතින් ඒ දේවල් ගැන ඕගොල්ලන් වීසා සබ්මිට් කරද්දී කවදා හරි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.
ඔන්න දැන් කතා කරන්න යන්නේ කටු අංක දෙක ගැන. ඉතින් අපිට දැන් ඒ වෙද්දි ටිකට්ස් බුක් කරලා තිබ්බ නිසා සතියකින් වගේ තමයි අපිට දැන් නෝවේ වලට එන්න තිබ්බේ. ඉතින් එහෙම තියෙද්දි ගෙදර ඉන්න ගමන් බලනවා YouTube videos ඔය රට ගිය අයගේ videos ඊට පස්සේ ඔය රටේ අnder ඉන්න අය කොහොමද ලෑස්ති වෙන්නේ ඒ වගේ videos බලද්දි ඔන්න දැක්කා එක video එකක්. ඒකේ කියලා තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ register වෙන්න ඕනේ work visa යටතේ යන අය කියන එක. ඔන්න එතකොට පොඩ්ඩක් කලබල වුණා. කලබල වෙලා බියුරෝ එකට call කරා. call කරපුවාම එක එක කෙනා එක එක දේවල් කියනවා. ඉතින් ඒක දැන් හරියට confirm කරගන්න බෑ මට. අපිට මහ ලොකු කාලෙකුත් නැහැ. ඊට පස්සේ මම කෝකටත් කියලා custom එකේ අඳුරන අයියා කෙනෙක්ට call කරා. call කරලා විස්තරය කිව්වම කිව්වා මෙහෙම නිව්සීලන්ඩ් යන්න ආපු එක්කෙනෙකුත් එහෙම work visa යන්න ආපු එක්කෙනෙක්ට register වෙලා නැතුව ප්‍රශ්නයක් වුණා. ඒක නිසා මල්ලි හොඳම දේ තමයි ඔයා බියුරෝ එකේ register වෙන එක කියලා. ඉතින් ඒකටත් ලොකු process එකක් තියෙනවා. ඊට පස්සේ ඒ process එක අහගත්තා ඒ බියුරෝ එකටම call කරලා call කරපුවාම මුලින්ම අපි contact කරන්න ඕනේ අපේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඉතින් මම ඒකට කතා කරලා කොහොමාරි ඒකටත් ඒ අපේ ඒරියා එකට අදාළ එක්කෙනෙක් ඉන්නවා එයාට call කරලා ඊට පස්සේ WhatsApp හරහා ඒ අදාළ form එකක් ගෙන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ඒ forms print out අරගෙන ඒක fill කරලා JP කෙනෙක් ළඟට හරි lawyer කෙනෙක් ළඟට හරි ගිහිල්ලා certify කරන්න තිබ්බා. ඒක කරගෙන ඊට පස්සේ ගාම සේවක ළඟට ගිහිල්ලා එතනත් ගාම සේවක මහත්තයා ළඟ ඒ අදාළ වැඩ කටයුතු කරලා ඊට පස්සේ ඔන්න ඒ මිස් කියපු දවසට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. ඉතින් එතනට ගියාට පස්සේ එතනිනුත් සයින් එකක් දාලා ඊට පස්සේ යන්න වුණා සහන පියස කියලා තැනක් තියෙනවා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටුනායක අපිට ඒ එතන තමයි ළඟම තැන. එතනට ගිහිල්ලා පියල් 20000ක වගේ මුදලක් ගියා රෙජිස්ටර් වෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ එතන පාස්පෝර්ට් එකේ වයිෆ් ගේ පාස්පෝර්ට් එකේ සීල් එකක් ගැහුවා. ඉතින් ඔය වැඩ කටයුතු කරන්න ලොකු වෙලාවක් ගියා. දැන් මෙහෙම ලේසියට කිව්වට. ඉතින් ඒක දැනගත්තෙත් YouTube වීඩියෝ එකක් හරහා. ඉතින් ඒකයි මේ මම හිතුවේ මේ හොඳයි කියලා මේ ඔක්කොම දේවල් එක වීඩියෝ එකකට දාලා ඕගොල්ලන්ට දෙන එක. අපි එහෙනම් කතා කරමු අපි කාපු කටු අංක 3. ඉතින් අපි අහලා තිබ්බා නෝවේ කියන්නේ ගොඩක් කෑෂ් යූස් කරන්නේ නැති රටක් කියලා නැති තරම් කියලා තමයි කිව්වේ. ඉතින් අපි මෙහෙ පාවිච්චි කරන්නේ නෝවේජියන් ක්‍රෝන වුණාට අපි නෝවේජියන් ක්‍රෝන ගත්තේ නැහැ. අපි ඒ වෙනුවට කෝකටත් කියලා යූරෝස් ගත්තා. ඊට අමතරව මගේ ක්‍රෙඩිට් කාඩ් එක අරගෙන ගියා. හැබැයි ඒ දවස්වල තිබ්බ රෙස්ට්‍රික්ෂන්ස් නිසා හරි ලිමිට් එක හරිම අඩු ප්‍රමාණයක් තමයි හම්බුනේ. ඉතින් වයිෆ් යන්නේ ජොබ් එකකට නිසා අපි පර්සනල් ෆොරින් කරන්සි account එකක් හදලා ඒකේ ඩෙබිට් කාඩ් එකත් අපි අරගෙන තමයි ආවේ. ඉතින් ඔහොම එද්දි අපි අපේ ට්‍රාන්සිට් එක තිබ්බේ කටාවල. ඉතින් පැය 12ක විතර තිබ්බා ට්‍රාන්සිට් එක. ඉතින් බබාට පොඩ්ඩක් මහන්සි. බබා කියනවා ගෙදර යන්න ඕනේ කියලා නිදාගන්න. ඉතින් අපි කරපු වැඩේ එතන තිබ්බා ස්ලීපින් ලොන්ච් එක. ඉතින් ඒකට ගියා. ඒකට ගිහිල්ලා පේමන්ට් එක කරන්න බැලුවා අර වයිෆ් ගේ පර්සනල් ෆොරින් කරන්සි account එකේ ඩෙබිට් කාඩ් එකෙන්. ඒකෙන් කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ කරපු වැඩේ මගේ තිබ්බ ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඒ පේමන්ට් එක කරා. එතන කොහොම හරි පැය 3ක් විතර නිදාගන්න අපිට ලංකාවේ සල්ලි වලින් ගියා රුපියල් 45000ක් විතර. ඉතින් ඒ වැඩේ එතන කරගෙන කොහොම හරි අපි දැන් නෝවේ වලට ඇවිල්ලා ඔස්ලෝ එයාපෝර්ට් එකෙන් බැහැලා අපි කොහොම හරි අපි මෙහෙ එතකොට වින්ටර් එක නිසා ඒ අදාළ ඇඳුම් පැළඳුම් ඇඳගෙන කොහොම හරි දැම්මා බුකින් එකක් ටැක්සි එකකට. ඉතින් එතනම හරි ලේසි එතනම එළිය තිබ්බා මේ වෙනම ඩිස්ප්ලේ එකක්. එතනින් ටැක්සි එකට ටැක්සි එකක් මේ දැම්මම විනාඩි 5න් වගේ ආවා. ඔන්න දැන්
ටැක්සි එකට නැගලා යන ගමන් කතා කරලා පේමන්ට් එක කරන හැටි කතා කරපුවම කාඩ් පේමන්ට්ස් ඕකේ කිව්වා. නැත්තම් එයා කිව්වා කෑෂ් පේමන්ට් තුත් ගන්නවා කියලා. ඉතින් අපි අහලා තිබ්බ දේවල් අපි හොයලා තිබ්බ දේවල් අනුව මෙහි කෑෂ් යූස් කරන්නේ නැහැ කිව්වට එතන කෑෂ් එයාලා කෑෂ් යූස් කරනවා. හරි. දැන් ඔන්න බහින තැන්ට ඇවිල්ලා පේමන්ට් එක කරන්න හැදුවා ආයේ වයිෆ්ගේ කාඩ් එකෙන්. වයිෆ්ගේ ඩෙබිට් කාඩ් එක එකෙන් කරන්න දෙන්නේ. හේතුව තමයි පස්සේ බැලින්න මේ ඒ කාඩ් එකෙන් කරන්න පුළුවන් සාමාන්‍ය ඔය සුපර් මාකට්ස් වලින් බඩු ගන්න ඒවා. ඔය වගේ මේ පොඩි දේවල් කීපයක් තමයි කරන්න පුළුවන් ටැක්සි වලට ගෙවන්න බෑ. ඔය වගේ මේ කන්ඩිෂන්ස් වගේක් තියෙනවා. ඉතින් අපි ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නැහැ. හැබැයි මම ක්‍රෙඩිට් කාඩ් එකෙන් පේමන්ට් එක කරන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ උනේ මගේ ලිමිට් එක ඒ වෙද්දි ලිමිට් එක තිබ්බ ගානෙන් භාගයකටත් වැඩිය මම අර කලින් පේමන්ට් එකක් කරා. මේ මොකද මේ ස්ලීපින් ලොන්ජ් එකට පේමන්ට් එකක් කරා. දැන් මෙතන මේ පේමන්ට් එක කරන්න මදි ඒ ලිමිට් එක. ඉතින් මොනා කරන්නද ළඟ නෑ. මොකද එයාපෝර්ට් එකෙන්වත් අපි මේ යුරෝස් මාරු කරේ නෑ නෝවේජියන් ක්‍රෝන වලට. ඉතින් එයාට කිව්වා අපි ළඟ තියෙන යුරෝස් කමක් නැද්ද දෙන්නද කියලා. ඉතින් එයා කමක් නෑ කිව්වා. ඇත්තටම නෝවේජියන් ක්‍රෝන 1500ක් වගේ තමයි ඒ ගම ඒ කිලෝමීටර්ස් අපි 40 ගානක් 50 ගානක් වගේ ආවා. ඉතින් ඒකට නෝවේජියන් ක්‍රෝන 1500ක් වගේ යනවා. ඉතින් අපි ළඟ ඉදින් නෝවේජියන් ක්‍රෝන නැති නිසා අපිට යුරෝ වලින් දෙන්න වුණා යුරෝ 200ක්. ඒ කියන්නේ නෝවේජියන් ක්‍රෝන 2200ක්. ඒ කියන්නේ වැඩිපුර 700ක් දෙන්න වුණා. ඉතින් ඒ කාලේ තිබ්බ ගානත් එක්ක බලද්දි අපිට ලංකාවේ සල්ලි වලින් රුපියල් 25000ක් විතර පාඩු වුණා. ඉතින් ඒ දේ කිව්වේ ඔයගොල්ලෝ නෝවේ නැතත් වෙන රටකට යද්දි වුණත් ඔය වගේ දේවල් අහලා තියෙනවා නම් හොඳට හොයලා බලන්න. නැත්තම් අන්තිමේට අපිටම තමයි පාඩු වෙන්නේ. කටු අංක 4. මේක තමයි හොඳම කට්ට. ඉතින් අපි ලංකාවෙද්දි මේ Airbnb එකක් දැම්මා. අපි ගොඩක්ම බැලුවේ ගාන. ඉතින් ඇවිල්ලා බැලින්නම් තියෙන්නේ 5th floor එකේ lift එකක් නැහැ. ගෙනාපු කිලෝ 30 main luggages 3කුයි, කිලෝ 7 luggages තව 3කුයි, laptop bags 2යි, duty free එකෙන් ගත්ත බඩු. ඔය ඔක්කොම අදින්න උනා තට්ටු පහක් උඩට පැය 24ක විතර ගමනකින් පස්සේ. ඉතින් ඒකනම් මාරම කට්ටක්. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න. මම හිතනවා අද ලස්සන වගේම ගොඩක් වැදගත් වීඩියෝ එකක් මම ඔයාලට ගෙනාවයි කියලා. ඉතින් ඔයාලා මේකට කැමති නම් ලයික් කරලා යාළුවන්ටත් ෂෙයා කරන්න. අමතක නොකර අපේ නෝවේ යමු YouTube channel එක subscribe කරන්න. එහෙනම් ආයෙත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් හමු වෙන්න. ඔයාලා හැමෝටම ජය වේවා.